සරම සමන මේ දසල් අපි අභිධර්මය සාකච්ඡාවක් පවත්තන්නේ අභිධර්ම චන්ද්‍රකාව කියන මේ වටිනා ග්‍රන්ථය මූලික කරගෙන ගොස් කරගෙන අපි පාඩන් දෙකක් මේ වෙනකොට කරලා තියනවා අද එහි තුවෙනි පාඩම තමයි කරන්න තියන්නේ එතන මේ විලකොට අපි බුදුරජාන් වහන්සේගේ සමස්ත බුද්ධ වචනය සම්මුති පරමත්ත කියලා දෙආකාරයකට සිද්ධ වෙනවාය දොකාරයකට බෙදිල යනොවය කියන බව විග්‍රහවසයෙන් කතා කළා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඒ පරමාර්ථ දේශනාව චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා ත වසයෙන් හතරාකාරයකට බෙදනාකාරය විග්‍රහත්මකව සාකච්ඡා කළ හදා අපිට සාකච්ඡා කරන්න තියන්නේ ඒ සිත පිළිබඳව හතරාකාරයකට බෙදෙන බව සිතේ බෙදීමේ ස්ෝභා විදැන්ක කියන්නේ චතුර්විදධ චිතය කියලා එක හඳුන්නලා තියෙන්නේ පාඩම නම වසයෙන් සිත හතරාකාරයකින් බෙදලා දක්වන ග්‍රහය තමයි තියෙන කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තරයයි යට දැක්වුණු චිතතය සිව්වදෑරුම් වේ සම්මුති පරමාර්ථ දේශනාවල පරමාර්ථ දේශනාව චිත්තචෛතසික රූපනිර්වාණ කියලා අර්ථහතරක් තියෙනවා ඒ අර්ථහතරෙන් පලවෙනි එක චත් පරමාර්ථය පිළිබඳ දමයි මේ සාකච්ඡාව දැ ආරම්භන්නේ චිත්ත පරමාර්ථය ගැන එ චිත්ත පරමාර්ථය ගැන කතා කරනකොට ඒ සිත කාමාවචර රූපාවචර රූපාවචර ලෝකෝතර කියලා හතුර වැදෑරුව බෙදනෝ. තකොට කාමනම් කාමතුෘෂ්නාව ඒ කාම තෘෂ්නාව යම් සිත කරමුණු කිරින් වසයෙන් හැසිරේද පවතිීද ඒ කාමාවචර නමී මෙයින් කාම තෘෂ්නාව හැසිර පවතින සිත කාමාවචරය කීනයා දත යුතු. එතකොට තන එතන අපිට ඒ කියව ගන්නකොට එකරිිකං අපට තේරෙන්නේ නෑ නිකගන්න. ඒ වචන දෙක කිවට අපට මේක අර්ථය හරියටම දිහල ගන්න සරලොව ගන්න අපට තේරෙන්න්නේ දැන් අන්න ඒවාගේ තැන්වලත තැන් තමයි සන්හසේ ලවා අපට පැහැදිලිරගණන්නඩඕන අපි සාමනාති ගෙන ගණ්ඩා දන්නන්නේ ටිකත දැන් මෙතන සහස මේ කාමනව කාම තෘෂ්නාව ඒ කාම තෘෂ්නාව යම් සිතක අරමුණු කිරීම වසයෙන් හැසිරේද පවතිී දේ සිත කාමාවචර නමි මෙන් කාම තෘෂ්නාව හැසිරෙන පවතින සිත කාමාචරය දතයු කියෙන මේ එයින් කියපු කාරනාටික අපටද ඒ විග්‍රහ කරලා දෙනකු. හැම දෙනාට ප්‍රවන්සරණයි. අපි ඉතාම සරල විදිහට ඔය කාරණයට ප්‍රවේශයක් ගත්ත ොත් මී විදිහයට සාමාන්‍ය ලෝකයේ තියන ජන සමාජයේ තියෙන දෙයක් විදිහට. අපි මෙහෙමගම් මනුස්සේ කන්නවා නිරන්තරයෙන්ම, සුරාපානාදී මද්‍රවයාදී දේට ඇබ්බැහිවෙලා ඉන්නවා හරි තව මනුස්සේ ඉන්නවා හොදට දැනවගත් මනුස්සෙක් එයා නිතරම ශාස්ත්‍රීය ග්‍රන්ථ අධ්‍යනය කරනවා ශාස්ත්‍රියය ග්‍රන්ථ සාහිත්‍ය කෘති නිර්මාණය කරනවා අදීවසෙන් එහෙම කෙනෙක් ඉන්නවා හරි තව කෙනෙක් ඉන්නවා සාමාන්‍යෙන් ඒ ගැෙන ලොකු ැකීමක්නේ අපිකිම ධරම් මාරර්ගයෙහි ගමන් කරනවා යා නිරන්තරයෙන්ම සමති පස්සනා භාවනද කටයුතුවල දම් කොත පත පරශිරණය කිරීමම් කටයුතුර මක්ණ වෙනවා කියන්නක නිරන්තරයෙන් එතකොට මේ නිරන්තරයෙන් මේ තුන් තැන මේ පරාශයන්තුන තුළ නිතර සක්‍රිය වෙනකොට මනුෂ්‍යවයෙන් අපට පෙනනාට මනුෂ්‍ය කයක් පෙරුණාට ඒ තුන් දෙෙනගේ සිටුම් පැතුම් ආකල්ප සංකල්ප අධ්‍යාත්මික තත්ත්වය චිත්තසන්තාන වැඩ කරන අරාසයන් හරි වෙනස් ආක දැන් බේබදුකන් කරන කෙනාට කුඩුගාන කෙනාට එයාට මොකු අත් ඕන්නේ. එයාට ගෙවල් ඕන බිරි දක් ෝන ද ම ගොඩක් පැබ විච්චින කෙරමේ කියනෙ ොද අපිහම කටි දක්ල තියනවා ඒයා න සිේ ගොලට කිසිම දෙකදම මනුස්සේ වාහනය කනවාදයකොත් වාහන ැනට අසවකුත්න මනුසේ කොද ඇද වත් නුස්සේ ර ර හද මනුසේ ො ර ර බු ප විචි කත්. යාට එකක්වත් අගයක්නේ මොකද එයායිඉන්න අමුතුම ලෝකයක කොයි වෙලාදදු කෘටිකක් ගහන්ට සල්ලිහම්බේෙන්. කොයි වෙලාවෙද කොකේන්ටිග හාට සල්ල්‍යියහම්බෙන් ය අමුතුම ලෝක ජීවතය නොබට එක මනුෂ්‍ය එක මනුෂ්‍ය වර්ය එක ලෝක ජීවත්වෙන ඉළඟට අරදම ඔය ශාත්‍රීය ග්‍රන්ථ නිතර ලියන අධ්‍යනය කරන පරිශේරණය කරන පොතපතලියෙනයින ඔය සමහරය කියනවා එක එක සත්‍යයයි. එයාගේ හංගක් බලනකොට එකොලො විවාහය වෙන් වෙලා ඩිවස්සලා. නවෙන තැනක තාත්ාවේ මහත්ත වෙන තැනක දරු වෙන තැනක. එකනේ එද නෝනයි මහතේ දෙන්නමඒ ක්ේසේ හිටනක ලොක ප්‍රශ්නයක් නෙේ ඇැයි නොන සාමාන්‍ය ගත්කමක් තියනෙනෙක් මහමේ පත්ත තදට බරව ච්ක් කෙනෙ. තවට ඒද ැලපිීමක්න. තට පිටිම්බල්ල අන මගුලන්ගේ විාජීවිත අසාර්ථක කියලලා කිසි පිළිවෙ ලක්නැති මනුස්්‍යයෝ කිප තේරමක්නේ නෑ තේරුක්න කියනෙක් ඒවගේ පටවේද ඒක තීරනය නොකලයතු. ඒ එයා අරය හු ගාෙතකොට යාටාර ස්වාම භාරය අවසෙන් එකතුවීමතුින් ලබන ඒ සතුටවම් ත්‍රප්තිමවතින්යට ඇත් වෙලාඒක. හො මනස අර ශාත්‍රීය පැත්තට ගොඩාක්යමු වෙලා තියෙන ඇතකොට අන්න එකයි එතොට බලන්න එයාගේ මානුසික්ත්වය එතකට වැඩ කරන පත්ත කොච්චට වෙනස්ද කියලා. ඊළඟට අර විදියට බණ භාවනදී කටයුතුවට වැඩිපුර නිමක්න වෙලා එන්න ගිහි කෙනෙ කියන්නක තින් හ සමාජයේ නිර්නායකත්යක් බලන්නකොට අයෝ මනසැ නිකම්ම නිකාන් නිකම එක. අන්නේ එකයි. ඉරි ඔන්නවේමගේ තමයි ඔන්නඔේ මනසික ස්වභාවෙන්ඒ ඒ මනසානූර් පුද්ගලයකි වෙනස්කන්තිබනනිරකොට. දැම් මෙතන මේ කාමාවච රූපාච, රපාවච, ලෝකෝොත්තර කියන කොටත්. අපිේ සාමාන්‍ය නිදසනක් ගත්තට පස් ඔන්නෝකට සම්බන්ධ කරන්න පුළුවන් කාමාවචර කියනකොට රූප ශබ්දගන්දරස ස්පර්ෂ කියන මේ කාමයන්වලම මනස නිතර වැඩ කරනවා. ඒවාගෙන් තමයි ප්‍රියමණාප දෙේ හොයන්නේ. එකින් තමයි තෘප්තිය හොයන්නේ සතුට හොයන්නේ සහනය හොයන්නේ සැනසීම හොයන්නේ අඒ විදිහටම තමයි. එද එයාගේ අර කාමයන් මුල් කරගෙන නිතරම ඇලීම ගැටීමආන්දිය මුල් කරගෙන තමයි සිතිවිලි දහරාවන් නිතර වැඩරන්නේ. සාමාන්‍යය කියන්නේ දැන් යන්නේ දැන් විශේෂවාසයෙන් දක්වල කියන්නේ අනාගාමී වෙච්ච කෙනට තමයි රෝපරාග රෝපරාග ප්‍රබලෝ වැඩ කරනවා කියලා කියන්න ප්‍රබල මොක ද එයා සම්පර්ණය අර කාමයන් කෙන අයිං වෙච්ච කෙනන එනිසා ඒ පරසේටය එබිල බලන්න එමන ඇතකොට ආන එකයි දැන් අප ගත්තත් දැන් ධ්‍යානලාබී ඉන්න පෘතුක්ජන කෙරෙක් ජානලාබිය කියන්නවා සෝවාන් කෙනෙත් සකෘදාගමි කෙනෙක් ඒ කෙනෙකුට වඩා විශේෂයෙන් රූපරාග රූපරාග කියන එක එක්ක සමීපවර් නිතරම ඉන්නේ අනාගමි වෙච්ච කෙනවා. ආන්හෙම එතන යම කප්‍රකරණයට යනකොට කට අම්මාකාරයක අපට හෝඩුවාවක් දෙනවා යමක ප්‍රකරණය කියන හයවෙනි අභිධර්ම පිටගේ පොතට එනකොට. ඉති නිසා අන්න ඒකයි යොතන කැන්ත්‍ර කාමාාවචර කියලා කියනකොට කාමයන් මුල් කරගෙන රූපාදිය ප්‍රියරූපාදිය මුල් කරගෙන තර මනස ඩ කරන තකොට ඒ සිතිවිලිද හරාවන්න එතකොට කාමාවච්චර කියලා හඳුන්නනො හරි 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 ශාස්්්‍රීය දර්ශනක හඳුන් වදීම. හම එතකොට කාමය පැත්තට යොම් වෙලා තියෙන කාමයට නැබුරු වෙලා තියෙන ස්වභාවේඒ ඒ කාම කියනකොට කෙනෙක් ෙලීම මේ නරකම කියල ගණ්ඩත් එපා කාමාවචර ගුසලුත්තියෙන් අපිගත්ත විපසන කුසලුත් කාමාවචරන හම දැ මෙතන ඒක පැහැදිලි කරනවා න දෙ ඕ සදයවුල් ලොව මිනිස් ලෝව සතරාපා යන එකොලොස් වැදෑරුම් කාම භවයයි කාම භවයටත් එයටකොට කාමාවචරය කියනවා තකොට ඒ කාම්භමේ හැසරෙන පවතින සිත කාමාවචරය මෙයින් කාම භූමයේ පවතින සිත කාමාවචරයේ කියා අකනියා දත යුතු තවත කාමාවච්චරණු කැනම කාම්භූමිට කියවු ලැබේ එවිට කාමාවචරය පවත්නා සිත ස්ථානෝපචාර වසයෙන් කාමාවචර නම් වේ. ස්ථානෝපචාර නම් සයනයෝ සබ්ද කෙරෙති ක කල සයන සබ්දයෙන් ස්ථානස්ටයන් සයනයහි හුන්නවුන් ගන්නසේ ස්ථානයහි නම ස්ථානි හට විවාහාර කිරීම රපාවචර රූපාවචරයන්නේ විස්තරද මෙසේම දතියුතු කාමාවචර සියල්ල පනහතරකි. ඇකට හර දැගර ස්. ස්ථානෝපචාර වසයනුත් කාම් භූමියයේ ඉන්න කෙනාටත් ගැන්නේ කාම් භූමයේ ඉන්න කෙනාගේ හිතේ හැසිරීමටත් හිත මේකා මච්චරකන එතන වෙනසක්තිය නනි ද යෙනමීම තියෙනෙදැ මෙතන පළවිනියම කිවේ කාම තෘෂනාව ගැන ඊනඟට කිවවා එකලොස් කාම භවය ගැන ඊරඟට කිවවා ස්ථානෝපචාරය වසයෙන් උතුර ්‍රෘෂ්නාව හඳන්නලා දුන්න ඒළඟට ූමි තරවය වසයෙන් හඳන්නා දුන්න ඒළඟට ස්ථානී හට කියන එතකොට මේ තුංාකාරයෙන්ම කාමය හා සම්බන්ධ කාමාවච්චර අවචර කියන්නේ හැසිරෙනෝග කාමේ පවතින ගමේ හැසිර ෙනෝකෙන නර්ථ එතුකට ිර ගවටචයන රූපාවචර රූ පවචර තිය සිරුගන්න. ස්ථාන නඕපචාර කියලා කියන්නේ ස්ථාන ඕපචාරවසෙන් දක්වනම් කියලා කෙනෙට සමීපත්වය තියෙන දෙයක් සම්බන්ධ කරලා කියනවා එකන ිසාමටක නිදසුනක් ගත් දැඟුට සයනයෝ ශබ්ද කෙරෙති කියලා කියනකොට සයිනයේ ඉන්න අය. සයන කරෙන් ඇඳනිිූ ැ ඇ ඇදම් අපි මෝටියක් ඒ ඇඳ ටිකත් දුරුවලයන් දක් වගේ මට්ටමෙනං. සේක් දගනොට කුරුපුරු ග සදධයක් කියෙනවානනිර ඇද ඇද සද්ද කන ඇඳනම් සද වනේ නෑම කක්කත් ඒක ඉන්න අය දංඟලන කොට තමයි එන්නේ ස්ානප චාරක් කියෙලකි වෙතරේ. ඇද ශබ්ද කනවා කියලකේ ඇන්දේ ඉන්න අය සම්බන්ධකර අපි චාමන තන ඉදසන පිකතෙන අපිකඇන් දැන් ආන අන්න නැ තුරන ටැන්ක උතුරවා ටැක්ක උතුරන තැංකර උතුරන්නේ නෑ තැක්ක ම දුතුරාණ ස්ථානෝ පචාරව සංගේ කියන්නේ ස්ථානය නම ස්ථානී හටදිල ස්ථානය තමයි ටැන්කිය ස්ථානී තමයි එක තින වතුර එතකට පි කර න ටැක වතුර ටැන්කවතුරනන් අන්න මෝටිය තුරන මොට තුර කිෙක්න අයත්මොකති කියනෙ මේ අපේ ගේති එන්නේ මේ නුවර පාරමයි ර පාර දරවානයන්න කොම මොකද අදස්කාන. ස්ථාන නම ස්ථාන සමිපත්ස් සල්ල කළවන් හොම තම ඒවට අපි දෙ ඒක මවය ගත්ත උපමාදයක බණපොතේ නැහැොතර් ම ගත්තේ යිට සමානව අපට අපි කියනදේවල් වි්‍යවාර තියෙනවන අපේ ගෙදර තිනෙ නුවර පාරිමයියන්නේ කියලා කියන. අපි ගැන පවෙලාවට ගැන මගේ නාහය මේ බරවෙලා නාහය නම්බර වෙලා ෑ මේක සෙම සොටු බරවෙලා අපි කියන එමනික හ එකයි. තිය අන්නේ වගේ තම යතුින් අදහස්රන ස්ානය නම ස්ථන හටද නවදන් නහය කියනව අතකොට හන ප්‍රශ්නතින. නහයි තියෙන දේ ක නනාහය තියෙන දේ සොටු එතකොට අපිරට නහය බරවල හය බරලනවේ තිලතින් හය කරල බැලුවෝ තිස්ස තිබුණ බර ප්‍රමාණමේ තමයි තිය. එතකොටැ කාම බොහමේ ඉන්න කෙනා කාමයට බරක කාමය යුක්තයි කියෙනක. සමීපත්වය සල කළ සමීපත්වයයි කාමා වචර කනට හිත කාමාවචරණේ. මයන් රූප ශබ්ද ගන්දර ස්පස්ටර් තියෙනවානනි ආනෙවට ඒ ස්ථානින ස්ථානයටට කාමාවචරලෝක නැත්තා බ්‍රහමලෝකෙදත් කාමාවචර සිත් පාලන රපචර රපාාවචර් ්‍රහමලෝකෝලත් කාමාවචර සිත් පහල වෙන. එතර මෙතනගත්තෙමක්දර ස්ථානම ස්ානී හට දෙන. එතක කොට කාමයන් තිය නෙමුණනද රූප ශබ්ද ගන්දර ස් පර්ශය තමයි කාමයන් එතකොට ඒකට සමීප වැඩ කරන නිසා නිරන් තරේ හිත්තෝට කාමාවචර කාම සිතන්ෙලගීම යි. ස්ථාන නම ස්ථානීට දෙන එ කොට එතන ගැලපෙන්න කොම දුම ඔක්මය එක ස්ථානී ස්ථාන ගැලපෙන්න කොමද ස්ථානය නම ස්ථාන හටදි නම නොද රූප ශබ්දගන්දර සස් ප්‍රශාදී කාමයන් ඇදේ ම අශය ඉන්නගෙනර සිත් කාමා වචරයතු කොට ස්ථායේ නම ස්ානී යටට දෙනවා ආන එක ස්ථානයේ නම ස්ථානී හටදිනයි කැනේ ස්ථානය කාමලෝකය ස්ථානී මේ සිත් ඒ සිි තකොට සිත්තලට කාම කියලා නමත් දෙනු අන්හෙම යොක යේදී එ එතකොට කාම තෘෂ්නාවට කාම තෘෂ්ටාව කියෙනද මෙින කිවන කාම තෘෂ්නාව යම් සිතක අරමුණු කිරීම වසින් හැසිරේද පවති දේ සිත කාමාවචර ඔය කියයෝගේ එතකට ඒ භූමියයක් කාමාවචර ඒ භූමි හැසිරෙන සිට්ටිකත් කාමාවච සයි කර අර කතාව තම අරස්ථානය ස්ථානය. ඒඒ ඒක තමයිික දැමි කරුත් තුනකින් පැහදිි එක කාය ඕක මෙ මෙ විකල්ප විස්තර කිරීම තුනක් තියෙන තු තැන් අපට කාම ලෝකේදල රූපාචර දිහන සිත් බැරි දහදන් දියුණ කරන්න බැරිද අපට ආරාචචර සිත් බැරිද දියුණු කරන්න ලෝකෝතර සිත්්ව පුළුවන් එතකොට හඩ ඇතකොට ඒ එක නමුොත් කාම ලෝකයන්න කලා බහුලව ධ්‍යනවටද කැමති. නෑන බහුල්ලව කාම ලෝකයන්න කෙනා කැමති කාමේන්ට රූපල්. ඒායට රපාාවච ්‍රහමලෝකඉන්න කියෙන ඒ කැම තිනය කාමන්ට යකැමයි තවත් ඉස්සර හටයන්න අරූපාවචර ඉන්න කියෙන ආන ඒවිදියට ඒක තමයි යොතු නොය කාමාාවචර රූපචර අරූපාවචර ලෝකොත්තොර කියලා සිත් කොට සතරකට ගැනීම හිලා ඔන්නඔේ කාරනාාටික තමයි පදනම් කරගත්. මයි එතුකොට ඔ පටගගතිෙන තෘස්්‍රාාවමුල් කරන කාමතෘෂ්ටාව රූපචරය ්‍යාන්‍රශනාව හම . එතකොට ඒගවට ලෝකෝත්තර ලෝකොත්තර ගෙන කියන්නේ මෙහි ලෝකනම් රූපවේදන සංඥා සංකාර විං්ඥාන යන උපාදානස් කන්ද පංචක යයි ඒ පංචූපාදානස්කන්ද ලෝකෙන් එතරවන්නා වූද එත වූද චිත්තය ලෝකෝත්තර නම් දැ මේ වගේ අර පොඩි වචනකම් හරි වැද ගන්නේ එද එතර වන්නා වූද එතර වූද දෙැ අප එක පාටම ලෝකෝඋත්තර කියලා ගත්තාහමනික නිවන් දැල යුරයි වගේ ක්නිකන්න දැන් මෙතනක් තිනව එතර වන්නවුද එතර වූද කියර දෙකම මෙයින් සෝවන්නාදී මාර්ගසිත් හතර හා පලස සතර කියීනයා දත යුතු ලෝකයෙන් උත්තර අධික ලෝකෝතරය කිවහොත් නිර්වාණයද කත යුතු වේ තකොට ලෝක උත්තර කියරෙන ලෝකොත්තර කියන්නේෙද ලෝකෙන් එතරීම මේ ලෝක සොහාාවෙන් එ එතන සහද කොමද ලෝකට් ලෝකේට් ලෝකෙන් එතරවීම ලෝකේට් වඩා වඩා උතුම් ඒ අතේ තමයිඉතින්. තොට එතර එතරවන්නා අවූද එතර වූද කියනකොට එතර වන්නා වූ කියලකයි ස්ෝවාන්නාදී මාර්ගසිත් අතර. එතර වූ කියලා කියනකොට ඒට තමයි ස්ෝවාන්නාදී පලහතර එතකොට සමත්තයි නේ අෞකිකත්වකුමවල ඒක යනුත්තමයිඉතින් ලෝකය කියනකොට දැන් ඔතන හරී කතාවක් ඉතින්. පංචපානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙන් එතරවීම නැතැන් එටෙර වූ සිත්් කියලලා නොතන ගත්තේ එහම ගන්න කොට දැන් ඔය ගාප් මතබේදයට තුඩුදුන්නු දෙයක් මගිනුත් නිතර මහනවා කෙනෙක්දැන්. රහත් වනාට පස්සේ බුදු පස්සේ බුදු මහරාතුන් වහන්සේ පංචස්කන්ධය ඉළඟට පෘතුග්‍යන කෙනෙකුගේ පංචුපාදානස්කන්ධේ යට මාර්ග පලලාබීියකුටත් යම් තර්මකට පංචුපාදානස්කන්දය කියලා. එතකොට ඒක කියන්න කොට ඒක විශ්ලේෂනාත්මක කාරණයක් හැබැයි එක සමහරෝදවිය දැනගෙන අපෙන් ඔය ස්වාමිනාශ කෙනෙක් නං අහල නැහැ ගිහි අයහලා තියෙනවා ගිහි අයහලා තියෙනවා එතකොට මොකද හේතු අර අපට ත්‍රිකමාතිකාලට යනට උපාදින්න උපාධානීයා දම්මා උපාදින්න අනුපාධානීයා දම්මා නෑ අනුපාදින්න උපාධානයා දම්මා අනුපාදින්න අනුපාධානයා දම්මා කියලා තින මාතෘකාපද තුනක් එතකොට ඒ කියලා කියන්නේ දැඩිසේ තන්නාදෘෂ්ටියාදීන්ගෙන් දැඩිව ඇරගෙන කරපු කර්මයක් එළඟට උපාධානීයා ඒගේ ඉළඟට ඒවගේම තන්හාමානාදිීට ගොම සමීප උපාදින්න උපාධානීය එතකොට කාමාවචර විපාකසි ති ලෞකික විපාකසේ තිස් දෙකයි එකට ඇතුළත් වෙනවා ඉළඟට චෛතසික තිස්ස අටයි කර්මජරූප විස්සගන්නවා. එතකොට කරමජරූප විස්සගත්තර පසේ බුදු පසේ බදුමහරතුන් වන්සට අදාලායිනි. එතකොට ඒකත් එතනත් පංචුපාදානස්කන්දය කෙනක තිය නැබ උන්හසට නෙම. උන්වහන්සේ කෙරහි අනික් කෙනකට ඇතිරනවා ආනයක නිසා හරි හරි ඒවා හරි සියුම්. අපිත් හිතල තිබුණන්නේ එතරන් අපිගෙන ගත්තට අහන කොටතම අපිත් වැඩිපුර හිතන්ට පෙල්ලබුණේ තැන් මගන්දියයා තමන්ගේ ද ුවට ොන් සාහරුවක් ලැබුණනක් කියලා බදුරජාන්සේ පිටි පස්සෙගේ උන්හසගේ චක්කු ෝත හන ජුවා කාය කියන මේ ප්‍රසාද මේ මේ කර්ම ජරූපෝල තිබිච්ච උපාදානය කරගන්නවා තවක් කෙනෙකොට ආන්න එක එතකොට පංචපාදාානස්කන්ද සංඛ්‍යාත ලෝකෙන් එතර ූද එතරවන්න ඕූද සිත්්ලෝ කෝත්තර කියෙලවක ොල්ලා දුන්නයි වාහරි වාාග දීර්ග වශයෙන් කතාහ කළ යුතුයි නමුොත් අපි සා පටන්ගන්න කොටමකිීවා මේ සීම සහිත ප්‍රමාණයක් අපි කතහ කරන්න මෙතන්ටගලපෙන විට පාඩමටලප බාඩරකා අපි කිවන මේ පිධර්මය කකරක්වත් මුොදන්නයටයි මේ අපි පිහිටවැනි විසාරධීන්ට නිමේ කිය. ොම යිතවත් ලෝකෝතර කියනත් කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා එතකොට බෙදිය පතරාකාරයකින් බෙදිිලති. කාමාවච රපාවචර අරූපාවචර ලෝකක නැත්තන් ලෞකික ස්ොවාන්නනාදී ඒවා ලෝකෝතර එකකට බෙදිිලනකොට ලවකිර ලකතවර ලෝකොතර විදිිය ප්‍රමාණවත් කාරණනාටිකක් සාකච්ඡා වෙන්න ඇති කියලා මං බලපොරොත්යනු අරරකිව . By... ආදුනිකායට හෙමිහිට මේ අපිධර්මය ඉගෙන ගඩ මේක අපි ඉගෙන ගණඩ පුළුවන් කරන්න පුළුවන් කියන හැඟීම තම ඉසරලාවක් මේ දෙන්ට හදන්නේ බොහොම සරලොව අපි සාකච්ඡා කරලා අපි නොදන්න අය වගේ තමයි කතා කරගරිය මහා ගැමුරු දැනුමක් එකක යන්ඩනම උත්සාහ කරන්නේ ඒතුනිින් අපේක්සා කරන්නේ මේ අපේ තථහගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබලවාලීම බොහෝ දෙනා අතරට මේ දහම් පනිවිඩේ ගෙනයාම ධර්මය හදාරණ විශේසේම අභිධර්මය හදාරණ ජනතාව වැඩි කිරීම. ඉතින් අපි බලාපොරොත්තු වෙන විදිහටම ඒදේ සිද්ධ නොවෙන්නටත් පුළුවන් වෙන්නටත් පුළුවන් නමුත් අප අහිසක අපේක්සාාවඒකයි බලාපොරොත්තු ඒකයි. ඒ සඳහා තමයි මේ විහෙස්තු වෙන්නේ අධදවසය ක්වාම වහන්සේ අපට ඒ සඳහා ගුරුහරුකන් ලබා දුන්න අවවාද උකදෙ ලබා දුන්න අපට එ පාඩම කියල දුන්න දරස්වාමන් වහන්සේට නිදුක් විරෝගි සූපත් භාව අපිතාර්ථනා කරන මේ කටයුතු සඳ හතාක්ෂණික දායකත්වයෙන් ම වෙහෙත හන්සවේමින් දායක වෙන අපේ අන්තිරි කළ පොඩිස්වාමීන් වහන්සේට මේ සඳහා විවිධාකාරයෙන් දායකත්වය දරන දායක දායකා පින්වතුන්ට ඒ පවුල්ලොල හැම දෙනාට මේ පාඩන් හා සම්බන්ධුවන හැම දෙනාටමක් උතුම් ධර්ම අවබෝධයෙන් වේවා කියලා අපි පාර්ථනය කරු